morning. Good morning, Sri Lanka. Good morning, Sri Lanka. Abi, ada bisetun na senasurada. Me hamuvim. Abi itenawa benda ta vada alud deval benda ta vada vishesh deval apiti kyan idak lebei ke nenila. අනිවාර්යෙන්ම. ඉතින් වෙනදාට වඩා විශේෂ දේවල් හුඟක් අපි අරගෙන ආවා ඔයගොල්ලොත් එක්ක බෙදා හදා ගන්න. කොහොම වුණත් සතියන්තයක් එනකොට සමහරුන්ගේ හිතට එනවා බොහෝම අස්වැසුම්දායක සිතුවිල්ලක්. අම්මෝ සතියක් වැඩ කරා දැන් හෙටනම් යන්තම් ඇති නිවාඩුවක් තියෙනවා කියලා. ඒ වගේම තවත් සමහරු ඉන්නවා සතියම විවේකීව ඉඳලා ඒ සතියේම පෙළගස්සගත් රාජකාරී ටික සෙනසුරාදා විරුද්ධ කරන්න බලාපොරොත්තු වෙයි. කොහොම වුණත් කරන්න බලාපොරොත්තු වෙන රාජකාරීන් මොන ස්වරූපේ මොන තරාතිරමේ වුණත් බොහොම සැනසෙලිදායක විදිහට බොහොම සතුටින් සැහැල්ලුවෙන් මේ සතියන්තයත් ගත කරන්න ඔබට හැකියාව ලැබෙන්න කියන එක තමයි උදේ පාන්දරම අපි ප්‍රාර්ථනා කරන්නේ. ඒ ප්‍රාර්ථනාව කරනවා වගේම මේ රටේ විවිධ ආගම් විවිධ ජාතීන් නියෝජනය කරන රටක් වුණාට ප්‍රමුඛස්ථානය බුදු දහමට ලැබෙනවා. බෞද්ධ ජනතාව වැඩි දෙනෙක් ජීවත් වෙන රටක් මේක තාමත්. ඉතින් ඒ කොහොම වෙතත් ඒ නිසාම ජීවිතයේ එදිනෙදා කන බොන අඳින පළඳින එදිනෙදා චර්යා රටාවන්ගේ ඉඳලා රට පාලනය කිරීම දක්වාම මේ බෞද්ධ දර්ශනය මත පදනම් වෙලා තමයි බොහෝ දේ සිදුවන්නේ. ඒක දැන් එතනින් එහාට රැගෙන යාමේ පියවරක් තබන්නටත් ජනාධිපතිවරයා ඇතුළු රටක බලාපොරොත්තුවක් බවට පත් වෙලා තියෙනවා. මේ ත්‍රිපිටකය පිළිබඳ කාරණාවටයි අපි එන්නේ යන්නේ. ත්‍රිපිටකාභිවන්දනා සතිය ක්‍රියාත්මකයි. එය ජාතික උරුමයක් බවට පත් කිරීමත් ජාතික උරුමයකින් නොනැවති ලෝක උරුමයක් බවට පත් කිරීමේ වැඩපිළිවෙලක් තමයි ක්‍රියාත්මක වෙමින් තියෙන්නේ. අදෙහි සුවිශේෂ සංදිස්ථානයක් සටහන් වෙනවා. ඔව්, පරම්පරා ගණනාවක් තිස්සේ මහා සංඝරත්නය වනපොත් කරමින් රැකගෙන ආ ඒ වටිනාකමක් කියන්නට බැරි මේ ධර්මස්කන්ධය ත්‍රිපිටකය තුළ අන්තර්ගත කරලා තියෙන. ඉතින් ඒ ලෝක උරුමයක් බවට පත් කිරීමේ ජාතික මහෝත්සවය දවස් 7කින් අනතුරුව ඔන්න අද දවසේදී යෙදිලා තියෙනවා. ඉතින් මේ ජාතික මහෝත්සවය පිළිබඳව අද ජාතික පුවත්පත් සියල්ලෙහිම මුල් පිටුවේ ප්‍රමුඛ පුවතක් විදිහට සඳහන් වෙලා තියෙනවා. ඔව්, දිවයිනෙන් පටන් ගන්න. පටන් ගමු. මේ දැන් නිලන්තී කාරණා කිව්ව නිසා මට කියන්න මතක් වුණේ බුදු දහමේ විතරක් නෙමෙයි ඉස්ලාම් දහම ඊළඟට කතෝලික ධර්මය මේ සියල්ල පොත්පත්වල සඳහන් වෙනවා. නැත්නම් කුරානයේ බයිබලයේ තියෙන ධර්ම කාරණා ඊට වඩා මේ විශේෂත්වයක් ගන්නේ ත්‍රිපිටකය සූත්‍ර විනය අභිධර්මයේ කියන පිටක තුන වෙන වෙනම ග්‍රන්ථ වලට රැගෙන වි තිබෙන නිසා ඒ අතීතයට ගියොත් එහෙම මාතලේ අලුලෙන් වලදී ග්‍රන්ථාරූඪ කිරීම සුවිශේෂ සංදිස්ථානයක් වෙනවා. ඊට පස්සේ තමයි මේ අද ඊයේ නැවත වතාවක් ත්‍රිපිටකයේ කෙරෙහි වැඩි උනන්දුවකින් සොයා බැලීමක් සිදු වුණා කියලා අපිට හිතන්න පුළුවන්කම තියෙන්නේ. දිවයින පුවත් වාර්තාවේ තියෙනවා ත්‍රිපිටකය ලෝක උරුමයක් කරන්න යෝජනා කරන මහෝත්සවය අද කියලා කුෂාන් සුභසිංහගේ පුවත් සටහනක්. මේ මහෝත්සවයේ ත්‍රෛනිකායික මහානායක නාහිමිවරුන් ප්‍රමුඛ සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් තමයි පැවැත්වෙන්නේ. ඒ පිළිබඳ දිවයින පුවත් වාර්තාව අපි දැන් ඔබට පෙන්වන්නේ. ඔව්, ඒ පුවතම ප්‍රගීත් ලංකාදීපයේ මුල් පිටුවේ මෙන්න මේ විදිහට සඳහන් වෙලා තියෙනවා. ත්‍රිපිටකාභිවන්දනා ජාතික මහෝත්සවය අද මහනුවරදී. ඩානා උදයංගනී තමයි මේ පුවත් සටහන ගෙනෙන්නේ ලංකාදීපයට. වසර 2300කට අධික කාලයක් බෞද්ධ භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛ ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාව විසින් ආරක්ෂා කළ ශ්‍රී ගෞතම සම්බුද්ධ දේශනාවේ මූලධර්මයන් ඇතුළත් ත්‍රිපිටකය අද දිනේදී ලෝක උරුමයක් බවට පත් කිරීමේ යෝජනාව යුනෙස්කෝ සංවිධානය වෙත ඉදිරිපත් කරනවා. මේ ජාතික මහෝත්සවයට ත්‍රෛනිකායික මහානාහිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය සහභාගී වන අතරම මැති ඇමතිවරුන්, ආණ්ඩුකාරවරුන්, විදේශ තානාපතිවරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වීමට නියමිත බවත් වැඩිදුරටත් වාර්තා කර තිබෙනවා. කොහොම වුණත් 16 වෙනිදා ගිය සෙනසුරාදාත් අපි මේ බොහෝම අභිමාණයෙන් සඳහන් කරා මේ පුවත. මොකද 16 වෙනිදායින් තමයි මේ සතිය ආරම්භ වුණේ. අද තමයි එහි සමාප්තිය සනිටුහන් වෙන්නේ. දැක්කා මේ
හැම ගෙදරකම බෞද්ධ කොටි ප්‍රදර්ශනය කරලා තියෙනවා. අපිත් ඉල්ලීමක් කරා ගුඩ් මෝර්නින් ශ්‍රී ලංකාවෙත්. ඔව්, ඒට කන්දීම පිළිබඳ අපේ ගෞරවනීය ස්තුතිය ඔබට පිරිනමන්නට ඕනේ. මම කියන්නේ ගේ නිලන්ති, මේ අවශ්‍යතාවය පැනනගින්නේ කොතනින්ද? ඇතැම් ධර්ම කාරණා ඇතමුන්ට ඕනෑ විදිහට හසුරවා ගැනීම සහ සමාජගත කිරීමට යත්න දැරීම පහුගිය කාලේ අපිට දකින්න ලැබිච්ච තත්ත්වයක්. සුලභම කියන්න බෑ, නමුත් නිතර දකින්න ලැබුණා. ඉතින් මින් එහාට ජාතික උරුමයක්, ලෝක උරුමයක් බවට පත් කරාම ඌන ඌන විදියට ධර්ම කාරණා වෙනස් කිරීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. සරල උදාහරණයක් ගන්නකෝ, ලෝක උරුමයක් බවට පත් කරපු ස්ථාන ගන්නකෝ, එවැනි ස්ථානවල ගිහිලා අඩුම තරමේ අපිට අයිති අපේ රටේ අපේ භූමිය තුළ පිහිටා තිබුණත් අපිට ඕන ඕන විදිය ප්‍රතිසංස්කරණ කරන්න කවදාවත් බෑ. යුනෙස්කෝ එකත් එකතු වෙලා තමයි ඒ කටයුතු කරන්න ඕනේ. ඒ හා සමානවම මේ ත්‍රිපිටකයට සුවිශේෂ ස්ථානයක් හිමිවීම තමයි මෙහි තිබෙන ඉතාම වැදගත් කාරණා විදියට අපි දකින්නේ. ඒකත් එක්ක අපි අවධානය යොමු කරොත් අද ප්‍රධාන සිරස්තලවලට දිවයින දිනමින ලංකාදීපාදී පුවත්පත්වල දිවයින පුවත්පතේ නම් තියෙන්නේ මේ වලදැමූ ආයුධ පිළිබඳ කතාවක්. කොටි වලදැමූ අවි පාතාලයට විකුණලා 12ක් රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර, මෙම අවි වලින් දමිළ දේශපාලකයෙකු ඝාතනයට සලසුම් හදලා කියලා මෙන්න අද දිවයින වාර්තා කරනවා. ඒ අතරේ ප්‍රගීත, මේ සමාජ ජාල හරහා බොහෝ දෙනෙක් අවධානයට ලක් කරන, බොහෝ දෙනෙක් අතර සංසරණය වන ප්‍රමුඛ පුවත බවට පත් වෙලා තියෙන මේ විල්පත්තු වන සංහාරය පිළිබඳ පුවත. ඉතින් ලංකාදීපයේ ප්‍රධාන සිරස්තලය බවට පත් වෙලා තියෙනෙත් එයමයි. විල්පත්තු වන විනාශය, මේ ඉහළ අහස් කුසේ ඉඳලා විල්පත්තුව කැමරා ඇසින් දුටු අයුරු, ඒ ඡායාරූපයත් එක්කම අපි පාර්ලිමේන්තුවේදී දකින සුපුරුදු මුහුණු තුනක් මේ ප්‍රධාන සිරස්තලයට ඇඳාගෙන තිබෙනවා. අනුර කුමාර ප්‍රශ්නය අසයි. මේ මොන ප්‍රශ්නයේද? විල්පත්තු වන විනාශය පිළිබඳ ප්‍රශ්නය මැති සභේ පත්තුවේ රිෂාඩ් අනුරයාපා පැටලෙති. එහෙම තමයි සිරස්තලය යොදාගෙන තියෙන්නේ. සුජිත් හේවාජුලගේ සහ රත්න රණබාහුගෙන එන සටහන, විල්පත්තුව වනරක්ෂිතේ සිදුවන්නේ යයි කියන වන විනාශයන් පිළිබඳව ඇතිවුණු දිගු විවාදයක් ඊයේ දවසේදී මැති සභේ උණුසුම් තත්ත්වයක් වාර්තා වෙලා තියෙනවා. විල්පත්තු වන විනාශය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන ඇමති රිෂාඩ් බදිවුදීන් මහතා හා හිටපු පරිසර ඇමතිවරයෙකු වූ වර්තමාන කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී අනුර ප්‍රියදර්ශනී අපා මහතා අතර මේ අවස්ථාවේදී උණුසුම් බහින් බස්වීමක් ඇති වුණා කියලා තමයි වාර්තා වෙන්නේ. කොහොම වුණත් මෙහි සත්‍ය පැතිකඩ මොකක්ද කියන එක අපිට තව මිනිත්තු කිහිපයකින් දැනගන්නත් පුළුවන්කම තියෙනවා. දැන් මේ දිවයිනේ තියෙනවා ඔය සම්බන්ධය, කියන්නේ පාර්ලිමේන්තුවේ කතාබහට ලක් වුණු කාරණාවක් පිළිබඳව, ඔය විල්පත්තු වන විනාශය පිළිබඳ විවාදයේදී බදිරුදීන් ඇමතිවරයාගේ අදහසක්, විල්පත්තු සුද්ධ කළේ බැසිල්ගේ කමිටුවකින් විල්පත්තු විනාශයට මා සම්බන්ධ නම් ඕනෑම දඬුවමක් දෙන්න ඇමති රිෂාඩ් බදිරුදීන් පාර්ලිමේන්තුවේදී කියයි කියලා තමයි එහිනම් සඳහන් වෙලා තියෙන්නේ. දැන් මේ සමාජ ජාල මාධ්‍යවලින් විල්පත්තුව ගැන කතා කරන්න ගත්ත පළවෙනි වතාව නෙවෙයි නන්දි. ඊළඟට ගත්තහම මේ කතාබහට ලක් වෙන අවස්ථාවන් පිළිබඳ සැලකීමේදී ගොඩක් වෙලාවට අපිට දකින්න ලැබුණා ඡන්ද උණුහුමක් එහෙම එනකොට, ඡන්ද ගැන කතා කරනකොට ඕන්න ඒ පස්සෙන් විල්පත්තුවක් එනවා තමයි අපිට මින් පෙර තියෙන අත්දැකීම් එක්කත් දකින්න පුළුවන්කම තියෙන්නේ. කෙසේ හෝ වේවා මේ මන සංහාරයේ බරපතලකම කොච්චරක්ද කියන එක අපි අවබෝධ කරගෙන, මේ ගැන කවුද කරන්නේ, කොහොම කාගේ සහයෝගයෙන්ද කියන එක වෙනම කාරණාවක්. ඒ අවබෝධ කර ගැනීම ඉතාම වටිනවා. මේ වගේ විල්පත්තුව කියලා කියන මම දන්න තරමින් නම් ගත්තොත් එහෙම ලංකාවට තියෙන විශාලතම වනේ වනාන්තරය, වනරක්ෂිතේ. එතකොට මේ වගේ වනාන්තරයක් බිහි වෙන්න අවුරුද්දෙන් දෙකෙන් බෑ, අවුරුදු 100,000 ගාණක් යනවා මේ වගේ වනාන්තරයක් බිහි වෙන්න. දැන් ඔබ දකින්නේ විල්පත්තු වනෝද්‍යානය පිළිබඳ උඩින් බිමින් විවිධ කෝණවලින් ගත්තු දර්ශන සහ ඒ වන සීපාවුන් සිටින දර්ශන. ඒ සම්බන්ධව පළවුණු සමාජ ජාලවල සංසරණය වුණු විවිධ පෝස්ට් තමයි ඔබ ඊට පස්සේ දකුණු පසින් දකින්නේ මේ රූපරාමුත් එක්ක. විල්පත්තුව කියලා කියන්නේ ලංකාවේ ජෛව විවිධත්වය අතින් ගත්තොත් එහෙම අද්විතීය ස්ථානයක් හිමි කර ගන්න වන කලාපයක්, තම සංවේදී වන කලාපයක් විදිහට තමයි කවුරුත් පිළිගන්න කාරණාව. මේදී බදිවුදී නැමැතිවරයා කියන කාරණාව ගැනත් අපි අවධානය යොමු කරන්න ඕනේ, එකත් ප්‍රතික්ෂේප කරන්න බෑ. ඔහු කියන්නේ
මේ ජනතාව පදිංචි වෙලා හිටපු භූමිය නැවත ඒ අයට ලබා දීමක් තමයි සිද්ධ වෙන්නේ. හරියට අපි ගත්තොත් එහෙම යුද වාතාවරණය නිමවීමෙන් පස්සේ උතුරේ මුල් පදිංචිකරුවන්ට නැවත උතුර නැගෙනහිර නැවත තමන්ගේ භූමිය ලබා දුන්නා හා සමාන කතාවක් තමයි ඔහු කියන්නේ. එතනින් ගිහිල්ලා තමයි අපි එහාට හොයා බලන්න ඕනේ. ඔව්, ඉතින් දෙපැත්තේ කතාව තරාදියකට දාලා අපිට කිරලා මනින්න බෑ. නමුත් අපි අපේ හදවතට තට්ටු කරලා අහන්න ඕනේ, කවුද මෙතනදි හරි කවුද මෙතනදි වැරදි කියන දේ. මොකද මේ මිහි පිට ඉන්න සතා සීපාවටත් ජීවත් වෙන්න අයිතියක් තියෙන බවත් අපි මනසින් උසස් සතුන් විදිහට හිතා බලන්න ඕනේ. කොහොම වුණත් මේ දවස්වල බොහෝ දෙනෙක් ගෙදර මේ එදිනෙදා ජීවිතේ එකපාරට කියන වචන දෙකක් තියෙනවා. ගියා 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 කියලා කියනවා, ආවා 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 කියලා කියනවා. මේ මොනවද ප්‍රති? ඉතින් එහෙම ගන්නෑ කියලා කියනවා. කරන්ට් එක පන්නෑ කියන්නේ. ඒ වුණාට දැන් ලංකාදීප මෙහෙම කියනවා, දිනපතා නොදන්වා විදුලිය කප්පාදුවක්. හිටපු ගමන් ලයිට් ගියා, හිටපු ගමන් ඔන්නාව. එහෙම තමයි දැන් ගොඩක් ගෙවල් වලින් අපිට ඇහෙන්නේ. රංජන් කස්තුරි ගෙනේන සටහනක්, විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජලය දැඩි ලෙස අඩු වී ගොස් තිබෙන හේයින් දිනපතා නොදන්වා විදුලිය කප්පාදුවක් කිරීමට සිදුව ඇතැයි ලංකා විදුලි බල මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරයි කියලා තමයි වාර්තා කරලා තියෙන්නේ. ඒ අතරෙම හැබැයි ඊට පහලින් කෘතිම වැසි වස්සන්න මාඋසා කැලේ ජලාශයට උඩ අහසේ රසායන ඉසි කියලත් පුවතක් වාර්තා වෙනවා. ජලාශවල ජලමට්ටම පහත වැසීම පිළිබඳව ගත්තහමත් වතුර හිඟ වෙන්න පටන් ගන්න කොතනින්ද? අපිට අර පුවතටම නැවත යන්න වෙනවා නිලන්ති. විල්පත්තු විතරක් නෙමෙයි, මේ විල්පත්තුව ආශ්‍රය කරගෙන අපි කතා කරන්නේ සිංහරාජයේ විල්පත්තු මේ আদি වන කලාප පිළිබඳවනේ. එතකොට මේවා රැකගැනීමේ දැඩි අවශ්‍යතාවය දැන් අර අතන මම බදියුදී නැමතුමා කතාමතු කරත් එකයි වෙන්න පුළුවන්, හිටපු බිම් වෙන්න පුළුවන්. හැබැයි දැන් මේ වෙනකොට මහා වනාන්තර. එතකොට දැන් මේවා හෙලිපෙලි කිරීමද කළ යුත්තේ? එහෙම නැත්නම් එයාට පදිංචියට සුදුසු වෙනත් ස්ථාන එහෙමනම් ලබා දීමද කළ යුත්තේ කියන කාරණාව ගැන බොහොම මධ්‍යස්ථව හිතා බලනවා නම් වඩාත් හොඳයි. ඊළඟට දැන් නිලන්තිව ඉදිරිපත් කරපු පුවත ගත්තොත් එහෙම මේ විදුලි කප්පාදුව පිළිබඳව නොදන්වාම කප්පාදු කරනවා කියලනේ දැන් කියන්නේ. කිය කරන්න ගියා අන්තිමට මේ ජනතාව අතරින්ම විරෝධයක් පැනනම් ඉන්න පටන් ගත්තා. ඒ නිසා දැන් නොදන්වාම විදුලිය කප්පාදු කරන කවුරුත් මේ ගැන සතුටින් නැහැ. හැබැයි හැමෝම ඉන්නේ කනකාටුවෙන් කනස්සල්ලෙන්. ඉතින් මේකට එක පාටම් බැලූ බැලමට පේන්න තියෙන සාධකයේ තමයි ආණ්ඩුවට ඇඟිල්ල දික් කරන එක. මේකටද අපි මේ ආණ්ඩුපත් කරගත්තේ කියලා. කොහොම වෙතත් ආණ්ඩුවටත් වෙන කරන්න දෙයක් මේ වෙලාවේ නැති පාටක් අපිට පේන්න තියෙද්දී අර මේ කෘතිම වැසි සිද්ධියත් අපිට අලුත් අත්දැකීමක්. ඔව්, මේ කියන්නේ ප්‍රගීත් මාඋසා කැලේ ජලපෝෂක ප්‍රදේශවලට කෘතිම වැසි ඇති කිරීමේ නියම ව්‍යාපෘතිය ඊයේ අත්හදා බැලූ බව ලංකා විදුලි බල මණ්ඩලයේ ගුවන් හමුදාවේ Y12 ගුවන් යානාවෙන් ඊයේ පෙරවරු 11ට විතර මාඋසා කැලේ ජල ප්‍රදේශයේ අඩි 8000ක් ඉහළ අහසට රසායනික ද්‍රව්‍ය මුදාහැරි බවත් සඳහන් කරලා තියෙනවා. කොහොම වුණත් පස්වරු එකට පමණ ඒ ප්‍රදේශයට වර්ෂාවක් පතිත වෙලා තියෙනවා ප්‍රගීත්. ඒ වැස්ස එක දිගට විනාඩි 45ක කාලයක් පැවතුනා කියලත් වාර්තා වෙනවා. අපි මේ කතා කරන මොහොතේ සියත අවට අපිට ඇහෙනවා හීන් පොද වැස්සක් වැටෙන සද්දේ. හීන් වෙන්න බෑ. අපිට හීනියට ඇහුනට මම හිතන්නේ එළියේ සැරට වහිනවා නිලන්ද. මේ දිවයින පුවත් වාර්තාව පිළිබඳව මාඋසා කැලේට විනාඩි 45ක කෘත්‍රිම වැස්සක් පිළිබඳව ගුවන් යානයක ඡායාරූපයකුත් එක්ක මේ පළ වෙලා තියෙන මේ පිළිබඳ පුවත කෘත්‍රිම වැසි වැස්සවීම අපිට අලුත් අත්දැකීමක්. එහි දර්ශනත් අපි ඉදිරියේදී බලන්න ඔබට පෙන්වන්න සූදානමක් තියෙනවා. මට සින්දු කියන්න පුළන්නේ ඇයි? හැපි බර්ත්ඩේ ජිංගල් එක කියන්න ඕකට. ආහහා, ඒක අද නෙමෙයි, හෙට කියමු. නෑ කලින්ම කියමු ඉතින් අපි. එසකට නෑ දන්නෝ දනිති අද නෙමෙයි උපන්දිනේ, හෙට කියලා. නෑ නෑ එහෙම නෙමෙයි. ඇයි මේ තියෙනවනේ පොඩි සටනක් කලින්ම. ඔන්න මම තමයි ඉස්සල්ලාම විශ් කරේ. කියන්නේ ඉතින් දැන් මම මේ නිලන්තිත් එක කතා කරේ මේ ජිංගල් එක කියන්න පුළුවන්ද කියලා. හැපි බර්ත්ඩේ ජිංගල් එක සුබ පතන්න විශේෂම කෙනෙක්ට, අගමැතිතුමාට. හැබැයි හෙට තමයි උපන්දිනේ තියෙන්නේ. අපි කලින්ම සුබ පැතුවාම පොඩ ලකුණු ටිකුත් වැටෙනවානේ. ඒකනේ මේ අගමැතිතුමාගේ කීවෙනි උපන්දිනේද ප්‍රගේ? 70 වෙනි උපන්දිනේ තමයි හෙටට යෙදිලා තියෙන්නේ. ඉතින්
කෙසේ වෙතත් හිටේ ගැන කතා කරමුනේ. හිටේ ගැන කතා කරමු. කෙසේ වෙතත් මේ ඩී.එස්. සේනානායකයන්ගේ 67 වෙනි ගුණ සමරුව නම් පැවත් වුණා. ඒදිත් ප්‍රමුඛත්වය ගත්තේ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මයාම තමයි. ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රමාත්‍ය මහමාන ඩී.එස්. සේනානායක මහතාගේ 67 වෙනි ගුණානුස්මරණ උත්සවයේ ඊයේ පස්වරුවේ කොළඹ නිදහස් චතුරස්‍රී පිහිටි ඩී.එස්. සේනානායක පිළිරුව අභියසදී පැවැත්වුණු ආකාරය ලංකාදීපයේ මෙලෙස චාරූප සහිතව වාර්තා කොට තිබෙනවා. ඒ පුවත් සටහන ආසන්නයේම තියෙනවා. තවත් පුවතක් ප්‍රගීත් අපේ විදේශ ඇමති ජිනීවා සැසී කළ ප්‍රකාශයෙන් ඩී.එස්. ප්‍රතිපත්තිය තහවුරු වුණා කියලා තමයි අගමැතිතුමා ඊයේ දිනේදී එම උත්සවයට සහභාගී වෙමින් කළ කතාවේදී සඳහන් කළ එම පුවත මුදිතා දයානන්ද ලංකාදීපයට වාර්තා කරලා තියෙන්නේ. අපේ පරමාධිපත්‍ය තහවුරු කරලා අපි අපේ ක්‍රමයට කටයුතු කරන්න සූදානම් කියලා අපේ විදේශ ඇමති ජිනීවාවලදී කරපු ප්‍රකාශයෙන් ඩී.එස්. සේනානායක ප්‍රතිපත්තිය අපි ඉදිරියට ගෙනවෙත් තිබෙන බව තහවුරු වෙනවා යයි අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ දිනේදී ඩී.එස්. සේනානායක 67 වෙනි ගුණ සමර උත්සවයේදී ප්‍රකාශ කර තිබෙනවා. හොඳයි. ඒ සමගම අපි දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලය උපුට ගත්තේ නෑනේ. අපි ඒට අවධානය යොමු කරමු. ගැටලු ප්‍රමාදයන්ට කඩිනම් විසඳුම් එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා ජංගම සේවය අද වැලිගමදී කියලා වාර්තා කරනවා. ඒ දිනමින පුවත්පත ජයසිරි මුණසිංහගේ වාර්තාවක් තමයි ප්‍රමුඛ පුවත බවට පත් වෙලා තියෙන්නේ. ඒ දිනමිනේම පහළම තියෙන පුවත ප්‍රගීත් වෙඩි වැදී තුවාල ලැබූ අබිලියත ප්‍රාදේශීය සභා විපක්ෂ නායකවර මේ අභිරහසක් බවටයි පත්ව තිබෙන්නේ. තවමත් දැන් දැනට නම් කියන්නේ සියදිවි නසා ගැනීමක් බවට දැනට වාර්තා වෙනවා කියලා. ඔහුගේ මෙට්ටයට හෝ ඇඳයට තිබිලා එක් ගිනිඅවියක් හම්බ වෙනවා. ඔහුගේ මෙලියේ තිබිලා තව ගිනිඅවියක් හම්බ වෙනවා. ඒන් ඔහු වෙඩි තබා ගත්තා කියලා කියනවා. විවිධ වාර්තා අපිට හම්බ වෙන්නේ මේ මරණය පිළිබඳව. කොහොම වුණත් දිවයින පුවත්පතෙත් එම පුවතටම ප්‍රමුඛ අවධානයක් ලබා දී තිබෙනවා. වෙඩිවැදුණු බෙලියත් ඒ විපක්ෂ නායක මියයයි සිනිවසේදී වෙඩිවැදීමෙන් බරපතල තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියේදී ඔහු මියගිය බව තමයි මේ සටහනේ වැඩිදුරටත් වාර්තා කර තිබෙන්නේ. කොහොම වුණත් කියනවා කලවා ප්‍රදේශයට වෙඩි ප්‍රහාරය එල්ල වී තිබුණා. රෝහලට රැගෙන යන අවස්ථාව වන විටත් අධික ලෙස රුධිරය වහනය වෙමින් තිබුණා කියලත් වැඩිදුරටත් සඳහන් කරලා තියෙනවා. මේ අපි මෙන්න මේ පුවතට නම් විශේෂ අවධානයක් යොමු කළ යුතුමයි. තවත් ඉතාම වැදගත් කාරණා තියෙනවා. අපේ ජේ මහතුරු දෙනාමත් කතා කරන්න වැදගත් දේවල් ඉතුරු කරගන්න ඕනේ. ඒ නිසා දේශපාලික මේ වශයෙන් වැදගත් කාරණා කීපයක් ඉතිරි කරගෙන අපි මේ රටේ බොහෝ ප්‍රදේශවලට බලපා තිබෙන තත්ත්වයක් රෝගී තත්ත්වයක් පිළිබඳ මේ පුවත් වාර්තාවට අවධානය යොමු කරන්න ඕනේ. ඩෙන්ගු ඉන්ෆ්ලුවෙන්සා උණ ඉස ඔසවයි ගැබිනි මවුන්ට අවවාද විශේෂණය සඳහන් කරනවා රංජන් කස්තුරිගේ පුවත් වාර්තාව ලංකාදීපයේ. ඔබත් කියවා බලන්න. බොහෝ ගෙවල් වලින් නැගෙන මැසිවිල්ලක් මේ දවස්වල 4-5 දිනාම රීඩින් කියලා බල කාට හරි තමන්ගේ දුක කියන්න ගත්තාම මේ දවස්වල මේ හරි අමාරුයි නේද, මට නම් හරියට කැස්ස සෙම වැඩි වෙලාද, මටත් ඕකමනේ කියලා තමයි අහන්න වෙන්නේ. ඒ අතරේ ප්‍රගීත් බොහෝ දෙනෙක්ගේ වැඩි අවධානයක් යොමු නොවුනත් මරණ දඬුවම පැනවීම සම්බන්ධයෙන් මේ දවස්වල අලුකෝසු තනතුරට අදාළව ලැබුණු අයදුම්පත් සම්බන්ධයෙන් ඒ ක්‍රියාපටිපාටිය හරි විදිහට යමින් පවතිනවා. අලුකෝසු තනතුරට සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙනවා අප්‍රේල් 2-3 කියන දෙදින තුල. නෝමන් පලිහ වඩනයි අපේ පත්තරේ මිත්‍රයා තමයි දිවයිනට මේ පුවත වාර්තා කරන්නේ. අප්‍රේල් 2-3 යන දිනවලදී අලුගෝසු තනතුර සඳහා සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට තීරණය කරලා තියෙනවා කියලා බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් JMJW තෙන්නකෝන් මහතා දිවයිනට පැවසූ බව තමයි වාර්තා කරලා තියෙන්නේ. ප්‍රගීත් මේ 79ක් ඇප්ලිකේෂන්ස් අයදුම් පත්‍ර ලැබිලා තියෙනවා. ඒකෙන් ඒ අයව සම්මුඛ පරීක්ෂණයට බඳව ගන්නවා. මේ වැඩිදුරටත් සඳහන් කරනවා මේ තනතුරට ඉල්ලුම් කරලා තියෙන බහුතරයක් පිරිස අපරාධකරුවන් කෙරෙහි තියෙන දැඩි වෛරය නිසා තමයි මේ අයදුම්පත් යොමු කරලා තියෙන්නේ කියලා වාර්තා කරලා තියෙන්නේ. කොහොම වුණත් දේශපාලන මැදිහත් වීම වලින් තොරව මේ තනතුර සඳහා ස්වාධීනව විනිවිද භාවයකින් යුතුව පුද්ගලයන් තෝරා ගැනීමට කටයුතු කරනවා වාර්තා කරනවා. නිලන්ති කියපු කාරණාව බොහෝ දෙනෙක් ඒ පිළිබඳ දරණ අදහසත් මම ඉදිරිපත් කළොත් හොඳයි කියලා හිතනවා. හැඟීමට මුල් තැන දීලා මේ තනතුරු ලබා දීම ඒ තරම් සුදුසුදායක සුබවාදී වෙන එකක් නෑ.
මොකද හේතුව අර කියන මොරල් එකට හැංගීමට තමයි මේ ඔක්කොම වෙන්නේ. හැබැයි මේක බොහොම වෘත්තීමය වශයෙන් සිදුවිය යුත්තක්. තාම සුවිශේෂ තනතුරක්. ඉතින් ඒ නිසා ඒට ඒම ප්‍රමාණවත් නොවන බව අපි විශේෂයෙන් මතක් කරන්න ඕනේ. මොනවාද එක ප්‍රදේශයකින් එපවල හරි මහලු පළමු වගේ ප්‍රදේශකින් එකපාර තරුණියෝ කීප දෙනෙක් ඉදිරිපත් වුණා. නමල් කුමාර පවා කිව්වා මමත් එන්න කැමති පඩි රහිතව මේකට කියලා. විදේශිකයන් ඉල්ලුම් කරනවා, අනන්තවත් දෙනා ඉල්ලුම් කරනවා. ඒ හැඟීමට වඩා මේ මේ වෘත්තීමේ தත්ත්වය අවබෝධ කරගෙන කරන්න පුළුවන් සුදුස්සෙක් වත්වීමද මම මේ හොයන්නේ. මේ කතා කරන ගමන් පුහුණුවක් දෙනවා කියලා ඒ පිළිබඳව මම දැක්කා. මේ මේ විදේශීය පුහුණුවක් ලැබෙනවා කියලා පුවත් වාර්තාවක්. හොයා ගන්න නෑ, එකපාරටම අපි ලැබුණාම ඉදිරිපත් කරන්න. ඒ අතරේ දිනමින දෙවැනි මුල් පිටුවේ වාර්තා කරන ප්‍රගිත් ඡායාරූප සහිතව අබිරහස් ගින්නෙන් ගරාජ් හිමියා අළුවේ කියලා. DS ගුණතිලක තමයි වාර්තා කරන්නේ. මොනරාගල නගරයේ නව ඩිපෝව පාරේ දොඩම්බත්ත පදිංචි ගරාජ් හිමියකු මොනරාගල හොරම්බුව මාර්ගයේ තේක වගාවක් අසල ජීප් රථයක දැවී මියගොස් සිටියදී තමයි මොනරාගල පොලිසිය සොයාගෙන තිබෙන්නේ. කොහොම වුණත් මේ විදිහට මිය ගිහින් තියෙන්නේ 41 හැවිරිදි එක් දරුපියෙක්, ඔහු චන්දන පුෂ්ප කුමාර යන අය. මේ සම්බන්ධයෙන් මොනරාගල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යන බවටත් දෙවැනි මුල් පිටුව දිනමින වාර්තා කර තියෙනවා. ඒ සමගම තවත් අපි සුබපතන්න ඕන කාරණාවකුත් තියෙනවා. දිවයින පුවත්පතේ සඳහන් ලා කාදිනල්තුමාට අලුත් අනතුරක් පිළිබඳ නෝමන් පලේ වඩන තබන සටහන කාසියානු කතෝලික රදගුරු සම්මේලනයේ උපසභාපතිවරයා ලෙස කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා පත් කර ඇති බව අපේ සුභාශිංෂණ සේතේ එතුමන්ට පිරිනමමින් අපි මේ පුවත කියවනවා වගේම ඔබටත් ඉදිරිපත් කරනවා. ඉතින් දකින්නේ දේශපාලනික කාරණා ඉරිදා ලංකාදීපේ ගත්තොත් තියෙන්නේ එජාප සභා 21ක බලය ගන්න පොහොට්ටු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මෙහෙයුමක් ක්‍රියාත්මක වනවා කියන කාරණාව. ඒ වගේම මම දැක්කා මෞබිමේ තියෙනවා මෛත්‍රී රහසේම චන්ද්‍රිකා මහින්ද හමුවේ කියලා වාර්තා කරලා අර පුල්මුඩේ කණජ වැලි නිධිය පිළිබඳව පුවත වාර්තා වෙනවා. මේ වගේ විවිධ දේශපාලනික කාරණා. දැන් තෙල් පිරිපහදුව හම්බන්තොට තෙල් පිරිපහදුවක් ගැන කතා වෙනවා. ඒ අතරේ සුමන්තිරන් මන්ත්‍රීවරයාගේ අදහස් දැක්වීමකුත් පළ වෙලා තියෙනවා. මේ වගේ දේශපාලනික කාරණා බොහොමයකුත් තියෙනවා. අපි ඒ අදාළ අය එක්කම ඒ ගැන කතා කරොත් හොඳයි කියලා හිතෙනවා. ඒ නිසා තමයි අපි පුටා ගැනීමක් නොකරේ වැඩියෙන්. එක මූණක් මට පේනවා. අපේ ජයනෙති මහත්තයා ඇවිල්ලා ඉන්නවා. ඒ පොලිසිය මහත්තයා ඇවිත් ඉන්නේ. මට අඩුවක් පුරවන්න තියෙනවා. ඔව්. මම යන්න. මගේ පැත්තට යන්න. Good morning. ඔයාට අඩුවක් දෙන්න එකක් නෑ මං හිතන්නේ. නෑ නෑ ඇවිත් ඉන්නේ. ඒ අඩුවක් ඇවිත් ඉන්නේ. එන්නකෝ අසංග. Good morning. එයා තෑගිත් අරගෙන. දන නවල ඔව දෙන්නේ. ඔම දෙන්නේ. මේ ජයනෙති. ඔක දන නවල දෙන්නේ. ඔක දෙන අටකක් තියෙනවා. ඔක දන බලාගෙන ඉන්නවා ඒක වැඩි. මේක දීපු එක අපි මේ ගැන මතක් කරමු නේද? අපේ රංකාසිය. ඒ හැබැයි මේ දන නවල ගොහ නිකමට හරි නිෂ්පාදකතුමායම ගෙනවන ජීවිතේට දෙන්න වෙන්නේ නැහැ මේ විදිහට. මේ ඇවිල්ලා ඔබට දිනා ගන්න පුළුවන් ජීවිතේ වාසනාවන්තම ත්‍යාගයක් කියලායි මම හිතන්නේ. මේ රංකාසිය ඔබේ කරගන්න පුළුවන්. අපිව බලන ගමන් රන්කාසි වැටෙන වාර ගණන ගණන් කරගන්න STV හිස්තැන පැය භාගය හරියටම සටහන් කරලා ඒ පැය භාගය තුළ රන්කාසි වැටුණු වාර ගණන සටහන් කරලා 67.97ට SMS කරන්න. එහෙම නේද ජයනිත් මහත්තයා? වා ඇහිලා තියෙන විදිහට එහෙම තමයි. හොඳයි. Good morning. Good morning. කොයි ආලුවා? ආලුවට දැන් අධික රාජකාරි. ඒක නේ. උපුටා නොගත් ඉදිරිපත් නොකර කාරණා කීපයක් තියෙනවා ජයනෙති. මම හිතන්නේ ඒව ගැන අපි කතා කරා නම් හොඳයි කියලා මේ අපිට හම්බෙච්ච වෙලාවේ. එකක් මේ ලංකාදීප පත්‍රයේ අද තියෙනවා විදෙස් විනිසුරන් නොගෙනාවොත් ලංකාව ජාත්‍යන්තර අපරාධ අධිකරණයට ගෙන යනවා. සුමන් කිරන් කියයි. ජිනීවා සාකච්ඡා එක්ක ඒ පිළිබඳ වාර්තා කීපයක් අපිට හමු වෙනවා. එයින් එකක් තමයි මේ ඔබට මම ඉදිරිපත් කරේ අද ලංකාදීප ඇසුරින් සුමන් කිරන් මහතාගේ අදහසක්.
ඊළඟට දැන් ඕක ඔස්සේ අපි කතාව පටන් ගමු. ඔයිට එක්කාසු කරන්න මම දැක්කා තියෙනවා සරත් වීරසේකර මහත්මයාගේ අදහස දිවයින තියෙනවද එතන? දිවයින තියෙනවා. අද දිවයින බලන්න මේ සරත් වීරසේකර මහත්මයා කියපු කතාවක් මම දැක්කා තියෙනවා. ඔය කියන්නේ අද දිවයින නේද? අද දිවයින නේ. හරි මම උත්සාහ කරන්නම් හොයන්න. දැන් ඉතින් කතාව අතර අපි ඒකත් එක්කාසු කරගමු. හරි. ගොඩක් වෙලාට මේ ජිනීවා යෝජනාව සම්බන්ධයෙන් ප්‍රගීත් දැන් මේ දවස්වල වැඩියෙන්ම කතා බහට ලක් වෙන කාරණේනේ. දැන් මෙතනදී අපි වැඩි අවධානයක් යොමු කරන්නට අවශ්‍යයි. දැන් මානව හිමිකම් කොමසාරිස්වරිය පවා රටේ ප්‍රගතිය පිළිබඳව යම් ප්‍රමාණයකට එතුමිය හොඳ කතා කරා. ඒ කියන්නේ මේවා යම් සාධනීය තැන්වලට පැමිණ තිබෙනවා. නමුත් සමහරක් කාරණා සම්බන්ධයෙන් තමයි ඇය ටිකක් මේ දෝෂාරෝපණයක් එල්ල කරනවා වගේ අපිට දකින්න යට තිබුණේ. මම හිතන්නේ මේ පිළිබඳව මට වඩා බොහොම හොඳට කතා කරයි මේ හෙට දිනේදී ඔයගලන්ට හම්බ වෙන අපේ විශ්ලේෂකයා. ඒ නිසා මේ අපිට තියෙන්නේ ප්‍රගීත් දැන් මේ මානව හිමිකම් කොමිසමේ වාර්තාව ඉදිරිපත් කරාට පස්සේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තියෙන තත්ත්වය ගැන කතා කරපු රටවල් අතර අපි අසල්වැසි ඉන්දියාව පාකිස්තානය සහ චීනය කියන රටවල් මේ ශ්‍රී ලංකාව අත්කරගෙන තිබෙන ප්‍රගතිය පිළිබඳව ඉතාමත්ම හොඳින් කතා බහ කරා. ඊළඟ කාරණය තමයි දැන් විශේෂයෙන්ම වැඩි අවධානයක් යොමු කරලා තිබුණේ අතුරුදහන්වන් පිළිබඳව කරන සොයා බැලීම් සහ උතුරේ ඉඩම් හමුදාව විසින් යළිත් උතුරේ පදිංචිකරුවන්ට අත්පත් කර දීම නැත්නම් ඔවුන්ගේ අයිතිය ඔවුන්ට ලබා දීම කියන කාරණේදී මම හිතන්නේ ඒ සම්බන්ධයෙන් උත් බොහෝ වෙලාවල් වලට නරකක් කියුනේ නැහැ. මේ යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. එතකොට එකපාරටම අපිට ප්‍රගීත් කියන්න පුළුවන් කමක් නැහැ. දැන් මේ ඉඩම් අවුරුදු 30ක යුද්ධයක් වෙලාවේ ඒ අයිතිකරුවන්ගෙන් බැහැර වෙලා සමහරක් වෙලාට ඊට පස්සේ තවත් ආයෝක පරිභෝජනේ පරිහරණය කරලා ඊට පස්සේ තවත් ගිහිල්ලා අවසානයේදී මේ යුද්ධය ඉවරුණාට පස්සේ මේක මේ වෙනම පරිපාලනයකට හමුදාව හෝ අපේ සිවිල් පරිපාලනයකට ලක් වෙලා තිබිලා යළිත් ජනතාවට පවරනවා කියන්නේ මේක ක්‍රමක්‍රමයෙන් කරන්නට ඕන කාරණයක්. සැබෑ අයිතිකරුවන් සොයාගෙන මේවා මේ එකපාරටම මේ මේක මගේ මේක මගේ කියලා කිව්වට මම හිතන්නේ අවුරුදු 30ක් තිස්සේ කාලයක් තිස්සේ ඕවට තියෙන අයිතීන් පිළිබඳව ගැටලු ඇති. निराකරණය කරගන්න ඕන තත්ත්වයක් නැති. ඉතින් මේවා ඔක්කොම निराකරණය කරගෙන තමයි මේවා පවරමින් යන්නේ. එතකොට දැන් පැවරීම සිදු කරගෙන තිබෙනවා. ජනාධිපතිතුමන් මේකට වැඩි අවධානයක් යොමු කර තිබෙනවා. එතකොට උතුර සංවර්ධනය කිරීමේ අමාත්‍යංශයේ ඍජුවම අග්‍රාමාත්‍යවරයාගේ යටතේ පවතින්නේ. ඉතින් මේ අග්‍රාමාත්‍යවරයාද ජනාධිපතිවරයාද කියන දෙදෙනාම මේ ජනතාවට යළිත් උතුරේ ජනතාවට තමන්ගේ සිවිල් ජීවිතය සාර්ථකව ආරම්භ කරන්නට ඒක පවත්වාගෙන යන්නට අවශ්‍ය කරන කටයුතු සම්පාදනය කරමින් පවතිනවා. හමුදාව ඉතාමත්ම මේ හොඳ සාධනීය මැදිහත්කමක් මේකට දක්වලා තිබෙනවා. මේ ඉඩම් ආපහු අරගෙන දෙන්න උතුරේ අධ්‍යාපනය නගා සිට වන්න උතුරේ ජනතාවගේ සිවිල් ජීවිතය නගා සිට වන්න හමුදාව ඔවුන්ට පුළුවන් කාර්යභාරය කරනවා. යුද සමයේදී තිබුණු යම් යම් කාරණා පිළිබඳව උන් සමහරක් වෙලාවට අර්ථ දක්වලා තිබුණා. එක තැනකදී මට ඇහුණා කියනවා මේ හමුදාවේ ඉහළ නිලයකට මේ ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා වගේ පුද්ගලයෙකු උපත් කිරීම පිළිබඳව කියන කාරණේ සම්බන්ධයෙන් දෝෂ ආරෝපණයක් එල්ල කර තිබුණා. මම හිතන්නේ ඒක ඔවුන්ගේ දෘෂ්ටි කෝණය. නමුත් ලංකාවේ අපේ රටේ ජනතාව අවුරුදු 30ක් තිස්සේ මේ සිවිල් යුද්ධෙන් පීඩාවට පත්වෙච්ච සිංහලද දෙමළද මුස්ලිම්ද කියන මේ සියලු ජනතාව අපි කියන්නේ LTT සංවිධානය කියන්නේ සම්පූර්ණයෙන්ම ද්‍රවිඩ ජනතාවගේ මේ මේ ගැලවුම් කරුවා වශයෙන් පෙනී සිටි සංවිධානයක් නෙවෙයි. ඔව් LTT සංවිධානය නිසා ද්‍රවිඩ ජනතාව කොයිතරම් දුරට තමන් පීඩනයට ලක් වුණාද රටවල් අතහැර යන්න සිද්ධ වුණාද ඔවුන්ට තමයි මම හිතන්නේ දැඩිම බලපෑම සිද්ධ වුණේ. මොකද ඔවුන්ගේ ජන ජීවිතේ කඩාවැටුනේ, ඔවුන්ගේ අධ්‍යාපනය කඩාවැටුනේ, ඔවුන්ගේ සිවිල් ජීවිතේ කඩාවැටුනේ, ඔවුන්ගේ වෘත්තිය තමයි ලංකාවේ කරගන්නට බැරි තත්ත්වයකට පත් වුනේ. ඉතින් ඒ එහෙමනම් LTT සංවිධානය කියන්නේ ද්‍රවිඩ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පිළිච්ච සංවිධානයක් නක්. ඒක එහෙම වෙන්න බෑනේ. LTT සංවිධානය කියන්නේ ත්‍රස්තවාදී සංවිධානයක්. ඒක ලෝකේ තහනම් වෙච්ච සංවිධානය. ලෝකයක් පිළිගන්න තත්ත්වයක්. ඔව් ලෝකයක් පිළිගන්න තත්ත්වයක්. මරාගෙන මැරෙන බෝම්බකරුවන් යොදවාගෙන ජන ජීවිතය අඩාල කරපු අපිට පාරකට බහින්න බැරි උතුරේ කොයිතරම් උතුරේ ඉන්නවද අතුරුදහන් වෙච්ච තරුණයෝ. බැටකෑව සිංහල ජනයා විතරක් නෙවෙයි. ඉතින් මේ LTT සංවිධානයේ සාධාරණීකරණයට ලක් කරන්නට පුළුවන්කමක් නැහැ ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය. හැබැයි යම් ප්‍රමාණයකින් මේ යුද්ධය අතරතුරේදී නිසි ලෙස කළමනාකරණය කරගන්නට බැරි වෙච්ච තැන් තිබුණා නම් දැන් රජය සහ ඒ අදාළ පාර්ශ්වයන් එක කළමනාකරණය කරගන්නට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටිනවා. ඉතින් ඔය ජයනෙත්ති කියපු කාරණාවට මේ මේ මම හොයපු පත්‍රයේ හම්බුණා. මේ කාරණාවට එකාසු කිරීමක් කරනවා නම් දැන් යුද්ධය නිසා
ආරක්ෂක අංශ විසින් මේ ජනතාවගේ ඉන්න අත්පත් කරගෙන ඉන්නවා කියලා තවදුරටත් චෝදනා කරනවා නම් මේ සරත් වීරසේකර මහත්මයා අහනවා මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. බ්‍රිතාන්‍ය හමුදා ශ්‍රී ලාංකිකයන් සමූල ඝාතනය කරා. අහිමි වුණේ අපේ හිමිකම එහෙමනම් ඒ කාලේ. ඒ පිළිබඳ හොයා බලන්නේ නැද්ද කියන කාරණාව පිළිබඳව බ්‍රිතාන්‍ය තානාපතිවරයා මේ කාරණාව ඉදිරිපත් කරද්දී අසුනේ නැගිටලා හැරි බැලුවා කියලා පවා තිනවා සරත් වීරසේකර මහත්මයා දිහා. ඔහු මේ ප්‍රකාශ කරද්දී ඒ පිළිබඳ පුවත් වාර්තාව අද දිවයිනේ පළ වෙලා තියෙනවා. ඔහු කියන්නේ ඔහු අත්දැකීමෙන්ම දන්නාද බ්‍රිතාන්‍ය හමුදාව ලංකාව තුළ යම් යම් කටයුතු කරද්දී සමූල ඝාතනය කිරීම සම්බන්ධයෙන් මා අද්දුටුවා යම් යම් අවස්ථාවන්හිදී. එහෙම තත්ත්වයක් තුළ ඔබ කොහොමද මේ වගේ චෝදනාවක් මානව හිමිකම් සම්බන්ධයෙන් එල්ල කරන්න කියන දේ තමයි ඔහු ඍජුවම ප්‍රකාශ කරන්නේ. පැහැදිලිවම නිලන්ති දැන් මෙතන තියෙන තත්ත්වය තමයි දැන් ආයෙත් මම අතෙන්ට එන්නම්. ඒ කියන්නේ මේ මාණ්ඩලික ප්‍රධානියා ජනිත මහත්තයා අපි වෙලාව බලලා කතා කරමු. වෙලාව බලන්න. ඔව් ජනිත මහත්තයා මේ පත්කිරීම සවිඳු ශිල්ලා මහත්මයාගේ පත්කිරීම මේ පත්කිරීම සම්බන්ධයෙන් උත් ඔය චෝදනා එල්ල කළ තියෙන ප්‍රගීත් සමානක් තැන්වලදී මේ යුද අපරාධ චෝදනා තියෙන කෙනෙක් කියලා කියන්නේ. ඉතින් මම දන්නේ මොන මිනුම් දණ්ඩෙන්ද මේ යුද අපරාධ චෝදනා කියන කාරණේ ඔවුන් කතා කරන්නේ කියන කාරණේ. අනිත් පැත්තෙන් බැලුවා මම ආයෙත් කිව්වේ සිංහලද දෙමළද මුස්ලිම්ද මේ ભેදයකින් තොරව මේ LTT ත්‍රස්තවාදයෙන් මරාගෙන මරන ත්‍රස්තවාදයෙන් පාර පුරා බෝම්බ දින ත්‍රස්තවාදයෙන් ගම්වලට පැනලා ගම් සමූල ඝාතනය කරපු ත්‍රස්තවාදයෙන් මව් එකේ කිරිබිබි හිටපු දරුවන් උස්සලා පොළොවේ ගහපු ත්‍රස්තවාදයෙන් පොඩි ළමයි ගස්වල ගහලා මේ මරා දාමු ත්‍රස්තවාදයෙන් කෑලි කපලා මේ මිනිස්සුන් මේ මරපු ත්‍රස්තවාදයෙන් මහා සංඝරත්නය 100ක් එක දිගට බිම නිදි කොරෝලා නිරායුධ පොලිස් නිලධාරීන් අක්කරේපත්තේදී ඝාතනය කරපු ත්‍රස්තවාදයෙන් ජයශ්‍රීමා බෝධිහාමුදුරුව වැඳ ගන්නාපු අය ඝාතනය කරපු දළදා මාලිගාවට බෝම්බ ගහපු පල්ලියේ යාඥා කරපු සිකුරාදා පාර්ක් යාඥා කරමින් හිටපු ඉස්ලාම් භක්තිකයන් ඝාතනය කරපු ගම් පිටින් Tamanට උන් හිටතන් අහිමි කරපු දැන් මේ ඉඩම් පවර්ලා දෙන්න කියලා කියන්නේ ඉඩම් නැති කරේ අපිද ආණ්ඩුවද සිංහල ජනතාව හමුදාවද ඒ පැලැත්තේ ඒ මිනිස්සුන්ට ඉන්න බැරි කරේ ඒ යුද්ධේ පටන් ගත්තේ ඇල්ෆ්‍රඩ් දොරයප්පා වගේ ඉතාමත්ම ප්‍රගතිශීලී නායකයින්ව කෝවිලේ ඉඳලා එළියට එනකොට වෙඩි තියලා ඝාතනය කර ඊළඟ තිරුචෙල්ලම්ල ඝාතනය ලක්ෂ්මණ කදිරගාමරල ඝාතනය කරේ මේ ද්‍රවිඩ ජනතාවගේ අසහාය නායකයෝ ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නායකයෝ මේ රට වෙනුවෙන් පෙනී සිටි නායකයෝ ඒතකොට ඝාතනය කරේ කවුද ලංකා හමුදාවද නෑ මේ වැනි තත්ත්වයන් තියදී අසංක මේ කිසි දෙයක් නොදන්නා විදිහට ජාත්‍යන්තරයේ මොකක් හරි දෙයක් පොඩි කොනක් අල්ලක දෙමළ ඩයස්පෝරාව මේ තම පෝෂණය කරන ඇතැම් පාර්ශ්ව විසින් ලෝකයට මවාපාන ලুকু චිත්‍රයක කොටසක් විතරක් බලලා චිත්‍රපටයක කෑල්ලක් විතරක් බලලා ඔය චැනල් පෝ වගේ නාලිකාවට ගෙනියන මේ දේවල් බලලා මේ කරන්නා වූ මේ දේ පිළිබඳව මම හිතන්නේ මේක ලෝකේ يعني රටවල් එහෙම පිළිගන්නවා කියන කාරණේ සම්බන්ධයෙන් අපි එක්තරා දුරකට මේ බය විය යුතුත් නැහැ. මොකද ලෝකේ මහා බලවතා බවට පත් වෙන්නේ ඉඟිමිඟි පල කරන චීනය පවා කිව්වෙ මොකද්ද නැහැ. ලංකාව ප්‍රගතියක් අත් කරගෙන තියෙන ලංකාව ගැන කතා කරන්න අවශ්‍ය නැහැ. එතකොට අපි කියනවා ඊළඟ තව අවුරුදු 20කින් තියෙන දෙවෙනි බලවතාවේ ඉන්දියාව කියලා නැහැ. ලංකාවේ ප්‍රගතිය ගැන අපිට සැලකිලි සෑහීමකට පත් වෙන්න පුළුවන් මේ. ඒකට තව කාලයක් දිය යුතුයි. ඇත්ත අවුරුදු 30කින් විනාශ වෙච්ච දේවල් අවුරුදු 10කින් ගොඩනගන්න පුළුවන් කමක් තිබෙන්නේ නැහැ. කොහොමද? ඊළඟට පාකිස්තානය කියන අපි කාලයක් දිය යුතුයි. පාකිස්තානය කියන්නේ මුස්ලිම් රටක්. ඉන්දියාව කියන්නේ ජාතින් 500කට 600කට වැඩි ජීවත් වෙන රටක්. ඉතින් මේ ජාතින් එහෙනම් එරෙහි වෙන්න එපා. අපිට මේ ලංකාවේ අපේ හිතවත්කම් ඥාතිකම් තියෙන අපේ වර්ගයාට මේ අසාධාරණකම් සිද්ධ වුණා කියලා. නෑනේ. ඉතින් එහෙම එකක් නෑ. මට තේරෙන විදිහට ඉතින් ඕක ඇවිල්ලා හැමදාමත් එන ওই කාලෙට එන න්‍යාය පත්‍රයක එක්තරා කොටසක් කොහොම වෙතත් අර පුරුදු පරිදිම ඩයස්පෝරාවේ නැගී සිටීම මැදිහත් වීම පැහැදිලිව පේන තවත් සිරස්සලයක් තියෙනවා මේ ජිනීවා සාකච්ඡා පිළිබඳව ගත්තු දිවි නිරිදා සංග්‍රහයේ කර්නල් රත්නප්‍රිය බන්දුට ජිනීවා යන්න වීසා නැහැ කියලා දිවයිනේ ඉරිදා පුවත්පත වාර්තා කොට තිබෙනවා. ඔය අතර තවත් එක එක නාඩගමුත් නටලා තිබුණ සමහර අය නේද මේ අන්තිම රජා තමන් කියාගෙන ගිහිල්ලා ওই වගේ පොඩි පොඩි නාට්‍ය කැලිත් රංගපාලා තිබුණා. කොහොම හරි මේ ජිනීවා වලින් අපි එමු ආයි මෙහෙට.
මෙහිට අහම මෙන්න මේ පුවත පිළිබඳව ජයනිත්ගේ අදහසක් අපි බලාපොරොත්තු වෙනවා. දිවයින අද පුවත්පතේ තියෙන එජාප ජවිපේ සාකච්ඡාව විධායක ජනාධිපතිතුරේ අහෝසි කිරීමට එජාපේ එකගවේ අජිත් අලහකෝන් සහ අකිත පෙරේරා තබන සටහනක් මේ. ජවිපේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂෙක් ඒ වගේම මේ විදිහට එක්සත් ජාතික පක්ෂයත් එක්ක සම්බන්ධන් මහත්මයලත් එක්ක දෙකින් දෙකටම සාකච්ඡා අවසානයේ කියන විධායක ජනාධිපතිතුරේ අවශ්‍ය කරන එජාපයත් එක්ක ගිහී කලිපිරිත තිබ්බ නෑ එක්සත් ජාතික පක්ෂ කොහොමත් මතයක් තිබුණා අසංක විධායක ජනාධිපතිතුරේ අවශ්‍ය කළ යුතුයි කියන කාරණේ මට මතක් වෙනවා ජයනැති මීට සති කීපයකට පෙරත් ඔබ කිව්වා ජනතා විමුක්ති වේගුණ හැමදාම මේක වෙනුවෙන් පිණි හිටියා කියන කාරණාව මට ඊයේ මේ ප්‍රවෘත්ති ඇහෙද්දිම ජනතා විමුක්ති පෙරමුණ මේ වෙනුවෙන් පෙනී සිටියා. මොකද විධායක ජනාධිපති ධූරය කියන කාරණේදී දැඩිව බැටකාපු පක්ෂයක් තමයි ජනතා විමුක්ති පෙරමුණ. මම හිතන්නේ ඔවුන්ගේ පක්ෂයේ එක පෑන් පහරින් තහනමට ලක් වෙන්නේ මේ කාරණේදී. එතකොට මේ ඔවුන් යලි ගොඩනැගෙන්න සෑහෙන මහන්සියක් ගත්තා. 1988 89 වගේ කාලෙදී ඔවුන් සෑහෙන බරපතල පසුබෑමකට ලක් වෙනවා. දැන් ජනතා විමුක්ති පෙරමුණ කියන කාරණේ සම්බන්ධයෙන් අපි සලකා බලන්නට ඕනේ ඔවුන්ගේ ඒ කෝණයෙන් නෙවෙයි අසංක. ඔවුන් හැමදාමත් ඇයි විධායක ජනාධිපතිවරණය ජනාධිපතිවරයාව ප්‍රතික්ෂේප කරන්නේ. මේ තනතුරු ප්‍රතික්ෂේප කරන්නේ. මම දැක්කා මේ පෝස්ටර්ස් ගහලා තියෙනවා මේ දවස්වල අපෙන් උදුරාගත් ඡන්දය දියව් කියලා. ජනාධිපතිවරණයක් එපා. එපා එපා කියන්නේ. ජනාධිපතිවරණයක් එපා. එතකොට හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. ජනාධිපතිවරණයක් එපා කිව්ව පළියට අපිට පුළුවන්කම තියෙනවද? රටේ ජනතාව ඍජුව තමන්ගේ ඡන්දය පාවිච්චි කරලා කිසියම් වගවීමක් සහ වගකීමක් පවරපු තනතුරක් අහෝසි කරන්න කියන කාරණේ. ওই පිළිබඳ ප්‍රශ්නයක් ආවා. එහෙම විධායක ජනාධිපතිවරයාගේ බලතල 19 ආණ්ඩුක ව්‍යවස්ථා සංශෝධනයේදී පාර්ලිමේන්තුවට පවරන්නට යනකොට ශ්‍රේෂ්ඨ අධිකරණයෙන් මට මතක හැටියට කිව්වා එහෙම බෑ. එහෙම බෑ. සංශෝධනයකට යම් ප්‍රමාණයකට ලක් වෙන්න පුළුවන්. නමුත් තියෙන සියලු බලතල පාර්ලිමේන්තුවට පවරලා හෝ එකපාර්ටම නාමික පුද්දලේ බවට පත් වෙන්නට බෑ. එහෙනම් මේක ජනමත විචාරණයකට ගිහිලා අපෝ අහන්න ඕන මේ විධායක ජනාධිපති ධූරය අවශ්‍ය කරන්න ඕනද කියන එක. මොකද ඔහු පත්වන්නේ පාර්ලිමේන්තුවේ නොවේ. අගමැතිවරයා පත්වන්නේ පාර්ලිමේන්තුවේ. කැබිනට් එක පත්වන්නේ පාර්ලිමේන්තුවේ. නමුත් ඔහු පත්වන්නේ පාර්ලිමේන්තුවේ නෙවෙයි. ඔහු පත්වන්නේ රටේ ජනතාවගේ මිලු ඡන්දයෙන්. එතකොට රටේ ජනතාවගෙන්ද තමයි ආය අහන්න ඕනේ. එහෙනම් මේ තනතුරක් ඕනද එපාද කියන කාරණේ කියලා. මොකද ව්‍යවස්ථා සංශෝධනයේදී 19 මිලියන් ආණ්ඩුක ව්‍යවස්ථා සංශෝධනයේ සමහරක් ඒවා කිව්වා මේක ජනමත විචාරණයකට යන්න ඕනේ කියලා. ශ්‍රේෂ්ඨ අධිකරණය. එතකොට ව්‍යවස්ථා සංශෝධනයේ ජනමත විචාරණයකට යන්න ඕනේ කියව කාරණා සමහරක් කියලාට පොඩ්ඩක් පැත්තකින් තියලා අනිත් කාරණා ටික තමයි ඉස්සරහට ගෙනාවේ. එතකොට රටේ ජනතාවගෙන් අහන්නත් ඕනේ ප්‍රගීත් මේ තනතුර ඕනද එපාද කියලා. දැන් දේශපාලන පක්ෂවල මතය තියෙන්න පුළුවන්. රටේ ජනතාවගෙත් මතය තියෙන්න පුළුවන්. මේ තනතුරු ඕනේ නැහැ කියලා. විධායක ජනාධිපති ක්‍රමය නිසාම අපි අත්විඳ මිහිරි ප්‍රතිඵලක් තියෙනවා. අනිත් එක තමයි අපි මේ ඉන්න මැතිවරණ ක්‍රමයේ යටතේ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම කොයිතරම් දුරට ප්‍රායෝගිකද කියලා. මොකද විධායක ජනාධිපති ධූරය අහෝසි කරනවා නම් මැතිවරණ ක්‍රමයේ කිසියම් වෙනසක් ඇති වෙන්න ඕනේ කියන කාරණේ එදා ඉඳන්ම කිව්වා. ඒතොර අපි මේ පාර්ලිමේන්තුව විසුරන්නට කලින් 2015 පාර්ලිමේන්තුව විසුරලා මහමැතිවරණයකට යන්න කලින් 20 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ එන්න තිබුණේ මැතිවරණ ක්‍රමයේ සංශෝධනය. හැබැයි ඒක කරේ නැහැ. ඒක කරන්න නැතුව තමයි පාර්ලිමේන්තුව විසුරලා ඡන්දෙකට ගියේ. ඒ අර 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ජනාධිපතිවරයාගේ බලතල සීමා කරනකොටම මේ පැත්තෙන් ඒකට සරිලන විදිහට මැතිවරණ ක්‍රමයේ සංශෝධනය වෙන්න ඕනේ කියන එක 20 තිබුණා. හැබැයි දැන් තියෙන ඡන්ද ක්‍රමය අනුව අපි විධායක ජනාධිපති ධූරය අවශ්‍ය කරලා ගියොත් එම සමහරකට මාසෙ මාසෙට අගමැතිවරු මාරු කරන්න සිද්ධ වෙන්න පුළුවන්. මොකද පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය විපක්ෂය අතර තියෙන්නේ ඔලු ගෙඩි දෙක තුනක වෙනසක් නැහැ හැමතිස්සෙම. එක්කෙනෙක් බැරි වෙලත් වැරදිලා හරි මේ පැත්තේ වාඩි වුණොත් එම තරහදී බර වෙන පැත්තට ආණ්ඩු යනවනේ. හැබැයි විධායක ජනාධිපතිවරය තමයි සමහරක් කාලට කන්ට්‍රෝල් කරගෙන ඉන්නේ. එතකොට පාර්ලිමේන්තුව ගන්න සමහරක් තීන්දුව తీරන. ඒ කියන්නේ සම්බන්ධයෙන්ුත් විධායක ජනාධිපතිවරයාට මැදිහත් වෙන්න පුළුවන් කමක් තිබෙනවා. අපි දැක්කනේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සමහරක් වෙලාවට කැබිනට් එක ගත්ත තීන්දුව తీරුණා නෑ ඒක වෙන්න බෑ කියලා අහොසි කරපු තැන් තිබුණා. එතකොට ඒ පාලනේ කාටද යන්නේ? ඒකත් අපි ඊළඟට ශ්‍රේෂ්ඨාධිකරණයට බාර කරන්න වෙනවානේ සමහරක් වෙලාවට නේද? එතකොට මේ වගේ සමහරලාට කාල යන්න තියලා තියෙනවා. නමුත් විධායක ජනාධිපතිවරයා අනිවාර්යෙන් අහොසි වෙනවා නම් ප්‍රගීත් අපිට සිද්ධ වෙනවා පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමයේ පිළිබඳවත් යලිත්තරක් සලකා බලන්න. ඔය කතාබහට අපි ආවේ ජාප ජවිපේ සාකච්ඡා පිළිබඳ කතා වෙන්නේ අසංගත කොට. ප්‍රගීත් මං කැමති විල්පත්තු ගැන වචනයක් කතා කළාම කතා කරමු. මම මේ එතනින් එන්න ගියේ මේ කාරණාවට. ඔව්.
අද මේ ඉරිදා මව්බේ මේ දැන් ඔක දැනුවත් වෙච්ච සාකච්ඡාවක් බොහෝ දෙනා මෛත්‍රී රහසේම චන්ද්‍රිකා මහින්ද හම්බුවේ මොනවටද දන්නේ අපිට වඩා හොඳට මේකලු දන්න නිසා ඒ පැත්තට දාලා බලන්න ගියේ මොකක්ද දන්නේ නැහැ ඒක පිටේ මුකියල පෝස්ටර් එකක් කියලා තිබ්බා අපි දැක්කා මම හිතන්නේ ශ්‍රී ලංකා නිදා ඕක අපිට පැහැදිලිව පේනවා දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකට එකතු වෙලා ඡන්දය ඉල්ලුවේ නැත්තම් මොකද්ද වෙන්නේ කියන එක. ඒක ඕන පොඩි ළමයෙකුට තේරෙන්න. ඒ කියන්නේ ගෙදර එකතු වෙන්නේ නැත්තම් පිටින් ඇවිල්ලා ගහනවානේ. එතකොට අනිත් පැත්තෙන් බැලුවාම කිසිදාක නැති තරමේ ජවයක් එක්සත් ජාතික පක්ෂය තුල උද්දීපනය වෙමින් පවතිනවා. අර දින 53 ඛේදවාචකයෙන් පස්සේ දේශපාලන අර්බුදයෙන් පස්සේ එක්සත් ජාතික පක්ෂය මෙහෙම නිකන් පොඩි හරි විසිරීමක් කලකිරීමක් මොන හරි වෙන්න තිබුණා නම් ඒක එක මීටර අල්ලලා එකට එකතු කරගත්ත වෙලා තිබ්බා. දැන් එක්සත් ජාතික පක්ෂය යම් ප්‍රමාණයකට බලවත්. එතකොට ඔවුන්ට තියෙන්නේ තව මේක පොඩ්ඩක් වැඩි දියුණු කරගන්න විතරයි. හැබැයි මම දැක්ක ගෝඨාභය රාජපක්ෂ මහත්මයා අදහස් දක්වන මම තමයි පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා. ඉතින් මම ඇරෙන්න කවුද ඉන්නේ මට ඇරෙන්න මේක කරන්න පුළුවන් කමක් නැහැ කියලා. එතකොට මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ජනාධිපති ධුරයට එන්නට සූදානමින් ඉන්නවා කියන කාරණය මොන්රා කර තිබුණු ජනහමුවකදී විද්‍යුත් මුනි සොයිසා හිටපු අමාත්‍යවරයා කිව්වා අපේ ජනාධිපතිවරයාත් ගේමක් ගහගෙන යනවා අපි බලමු මොකද්ද කරන්නේ කියලා. එතකොට මෙහෙම මේ මේ පාර්ශව දෙකකට තව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ආශිර්වාදේ කාටද එතුමන් කවුරු වෙනුවෙන්ද පෙනී හිටින්නේ කියන කාරණය සම්බන්ධයෙන් තාම ඇවිල්ලත් නැහැ. එතකොට දැන් චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිගෙන් කවුද මං දැක්ක අහන ප්‍රශ්නයක් එතුමේ යමින් එමින් ගමන් අලුත් පක්ෂයක් හදන්න යනවා කියන මොන පක්ෂයද මම හදන්නේ මම ශ්‍රී ලංකා ජනතා පක්ෂය කියලා. එතකොට දැන් මේ කට්ටියට මං හිතන්නේ පොදු එකඟතාවයක් දැන් අවශ්‍ය වෙලා ඇති. මොකද වැඩි කල් තරගාවලියක් වගේ නේද? ඔව් ඒක තමයි. තුන්කොන් තරගාවලියක් වුණොත් වෙන්නේ අසංගය ලොකු ප්‍රශ්නයක් වෙනවා මේ වෙලාවේ. ඒ කියන්නේ එක්සත් ජාතික පක්ෂය පොදු ජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා තුන්කොන් සරණේ. දැන් ඉතිහාසයේ අපි තුන්කොන් සරණ දැක්කනේ 82 ජනාධිපතිවරණයේදී. ඒ වුණත් සැකේවාසී ප්‍රතිකාර කරන්න පුළුවන්. ඔව්. එක්නකොබ් බකඩුව මහත්මයයි ජයර් ජාවදතර මහත්මයයි කවුද ජනමත විචාරණයේදී විජේවිර මහත්තයා. ඊට පස්සේ ප්‍රේමදාස මහත්තයයි සිල්ම බණ්ඩාරනායක මැතිනේ ඔසි අපේ ඔසි අපේ ගුණසේකර මහත්තයයි. ඊට පස්සේ චන්ද්‍රිකා මැතිනේ බොහොම සූක්ෂම ලෙස නිහල් කලාපති මහත්තයා ඉවත් කරනවා. හරි මං අයින් කරන්න විධායක ජනාධිපති ක්‍රමයේ කියලා. සහ ගාමිණි දිසානායක මහත්මයාගේ නිය යනවා. නිය යනවා. ඒ දැන් ඒ කාලේදී ඒ අයට හිතමු බලයට වාසි තිබුණා. හැබැයි මෙතන පොඩ්ඩක් බලන්න වෙනවා. කාටද වාසිය යන්නේ කියලා. මොකද අපිට එහෙම පියාගෙනම කියන්න පුළුවන් කමක් නැහැ ප්‍රගීත් මේ මෙයාගේ තරාදිය මේ පැත්ත බරයි කියලා. මේ ඊයේ පෙරදීප උත්සව අවස්ථාවකදී ගෝඨාභය රාජපක්ෂ මහත්මයා නවීන් දිසානායක ඇමතුමයි ඉන්න අවස්ථාවක ඔබ තමයි ජනාධිපති වෙන්න අපේක්ෂකයක් කියලා කියන කම ඔබේ මාමණ්ඩිත් ඉන්නවා කියලාත් කියනවා. ඔව්. ජයසූරි මහත්මයා. තව නම් කියවෙනවා ඉතින් ඒකයි. තව මේ සතියෙත් නම් කියයි අපි බලමු නේද? ඔද අපේ නමක් නැතුව නේ කාගේවත් අපේ. අපේ නෑ මේ සතියෙත් තව නම් ටිකක් කියවේ දැන් එළමෙන සතියේදී. බලමු මොකද වෙන්නේ කියලා. එහෙනම් තව සතියකින් කතා කරන්න දේවල් එකතු කරගෙන එන්න කියලා බොහොම ආදරෙන් ආරාධනා කරන අපේ ජයනිත් මහත්තයාට ආලෝක. ජයනිත් මහත්තයා ඇවිල්ලා කතා කරන්නට වෙලා වෙනවා තේරෙන්නේ නැහැ නේ. බොහොම ස්තුතියි දේශපාලනේ කතා කරන අසංකවමත් ගමේ ගොඩ මිනිස්සුත් කතා කරන මාතෘකාවනේ කඩේ පිළිත් කතා කරන මාතෘකාව. පස්සේ තමයි මතක් වෙන්නේ දවල්ට කෑවේ නැහැ. ඔව් මේ මේක මේ අසංක මේ රටේ හැම මිනිහටම දැනෙනවා. ඉතින් මේ උඩ ඉන්න හැ තේරුම් ගන්න ඕන කාරණා ඒකයි. එහෙනම් ප්‍රගීත් මහත්තයෝ එන අපි ගියේ නේද මහත්තයෝ දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී Subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.